බුද්ධිමය දේපළ නීතිය කියන්නේ ලෝ කොලෙජ් එකේ ඔප්ෂනල් සබ්ජෙක්ට් එකක්. ගොඩක් අය මේ සබ්ජෙක්ට් එක තෝරගන්නේ නැත්නම් මේක සෙක්ෂන් වලදී පාඩම් කරන්න අමාරුයි කියන පදනම මත. නමුත් ලෙක්චර් නෝට් එකක් අරගෙන හොඳට බලුවොත් ඔයාලන්ට පේනේවි මේ සබ්ජෙක්ට් එක කොච්චර ප්‍රායෝගික සබ්ජෙක්ට් එකක්ද කොච්චර වටින සබ්ජෙක්ට් එකක්ද කියලා. ලෙක්චර් නෝට් එකේ 2019 ලෙක්චර් නෝට් එකේ ගොඩක් වෙලාවට आवरणे विलातीयन्ने कॉपीराइट ट्रेडमार्क हा पेटेंट कियन कोटस तुन लेक्चर नोट के वैडी कोटसक आवरणे करला तियनवा मुलिम अपी अद कथा कराने कॉपीराइट एहमत नत्नम प्रकाशन हिमिकम गयन मुलिम अपी बलमु बुद्धिमय देपलक कियन्ने मोकक्द कियला बुद्धिमय देपलक कियन्ने मिनिसे तमंगे बुद्धिय मेहेवा करनु लबन निर्माणयन्गेन मतुवेन ऐतिहासिकम वलट අපි බලමු මොනවද මේ නිර්මාණ කියන්නේ කියලා. මේ නිර්මාණයත් ඇත්තට නවකතා, කෙටි කතා, නාට්‍ය, චිත්‍රපට, සිතුවම්, ඡායාරූප, නව නිපැයුම්, වෙළඳ ලකුණු වගේම ශාස්ත්‍රීය හා කලාත්මක කෘති, ප්‍රාසංගික ඉදිරිපත් කිරීම හා නව ශාක ප්‍රභේද පවා ඇතුළත් වෙනවා. ඇයි අපි බුද්ධිමය දේපළ නීතිය ඉගෙන ගන්නෙ? අපි බුද්ධිමය දේපළ ආරක්ෂා කරන්න ඕන නිසා තමයි අපි බුද්ධිමය දේපළ නීතිය ඉගෙන ගන්නෙ. ඇයි අපි බුද්ධිමය දේපළ ආරක්ෂා කරන්න ඕනේ? මිනිස්සෙගේ හැකියාව කියන්නේ මිලකල හැකි දෙයක් නෙවෙයි. මිනිස්සෙගේ නිර්මාණශීලීත්වයට වටිනාකමක් දෙන්න හරි අමාරුයි. ඉතින් කෙනෙක්ගේ නිර්මාණශීලීත්වයට වටිනාකමක් ලැබෙනවා නම් තමයි ඒ කෙනා තවත් නිර්මාණ කරන්න දිරිගැන්වෙන්නේ. ඉතින් නිර්මාණකරුවෙක්ට තව තවත් නිර්මාණ සඳහා දිරිගැන්වීමක් වශයෙන් තමයි බුද්ධිමය දේපළ අපි ආරක්ෂා කළ යුත්තේ. බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම හා ඒ සම්බන්ධ අයිතිවාසිකම් බලාත්මක කරමින් විවිධාන පනවා ඇති පනත තමයි 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත. ලංකාවේ බුද්ධිමය දේපළ සම්බන්ධ ආයතනය ලෙස පනත මගින් පිහිටුවලා තියෙනවා බුද්ධිමය ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය. කඩදාසි හා මුද්‍රණ යන්ත්‍ර හඳුන්වා දීමත් සමග පොත් ප්‍රතිනිෂ්පාදනය කිරීම ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මේක නිසා කර්තෘවරුන්ගේ කර්තෘ අයිතිවාසිකම් වලට බලපෑම් එල්ල වෙන පටන් ගන්නවා. මේ නිසාම ඒක ප්‍රතිඵලයක් විදිහට කර්තෘවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් තමයි ප්‍රකාශන අයිතිය ලෝකයට හඳුන්වා දෙන්නේ. එතකොට ප්‍රකාශන අයිතිය ලෝකයට හඳුන්වා දීමේ අරමුණ දෙන්නේ කර්තෘවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් නිර්මාණකරුවන් නව නිර්මාණයන් කිරීම සඳහා පෙළඹවීම. ඊළඟට අපි කතා කරන්නේ ආරක්ෂිත කෘතීන් කියන්නේ මොකක්ද කියලා. ආරක්ෂිත කෘතීන් කියන්නේ නීතිය මගින් නීතිමය රැකවරණය ලැබීමට සුදුසු ශාස්ත්‍රීය හා විද්‍යාත්මක කලාත්මක හා විද්‍යාත්මක නිර්මාණ. අපි බැලුවොත් ආරක්ෂිත කෘතීන් කියන්නේ සරලවම ආරක්ෂිත කෘතීන් කියලා කියන්නේ නීතිය මගින් ආරක්ෂිත කෘතීන්. පනතේ 6 වෙනි වගන්තියේ දැක්වෙනවා මුල් ශාස්ත්‍රීය කලාත්මක හා විද්‍යාත්මක කෘතීන් සඳහා පනත මගින් ආරක්ෂාව සලසන බව. නමුත් පනත තුල මුල් ශාස්ත්‍රීය කලාත්මක හා විද්‍යාත්මක කෘතීන් යන්න අර්ථ ගන්වලා නැහැ. අද වෙනකොටත් බෙන් සම්මුතියේ ශාස්ත්‍රීය කලාත්මක හා විද්‍යාත්මක යන්නෙහි අර්ථය තමයි ලංකාවේ අධිකරණයන් විසින් අනුගමනය කරනු ලබන්නේ. ඊළඟට අපි කතා කරන්නේ ඊට කලින් කියන්න ඕනේ 6 වෙනි වගන්තියේ සඳහන් කරලා තියෙනවා ආරක්ෂිත කෘතීන් වර්ග 11ක් පිළිබඳව. එක්සෑම් එකට යනකොට මේ ආරක්ෂිත කෘතීන් කියන එකෙන් ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එන්න ලොකු ඉඩක් තියෙනවා. ඒක නිසා ආරක්ෂිත කෘතීන් වර්ග 11 හොඳට මතකයේ තියාගන්න එක වැදගත්. ඊළඟට අපි කතා කරන්නේ ව්‍යුත්පන්න කෘතීන් ගැන. ව්‍යුත්පන්න කෘතීන් සම්බන්ධයෙන් ලෙක්චර් නෝට් එකේ තියෙන බොහොම සීමිත කරුණු කිහිපයක්. ඒක නිසා අපි පුළුවන් නම් කරුණු හොයා ගන්නව නම් වටිනවයි සම්බන්ධය. පනතේ 6 වෙනි වගන්තියේ මම කිව්ව ශාස්ත්‍රීය කලාත්මක හා විද්‍යාත්මක නිර්මාණ සඳහා ආරක්ෂාව සැලසෙනවා කියලා. ඒ වගේම පනතේ 7 එක වගන්තිය මේ සෙක්ෂන් හොඳට මතක තියාගන්න. පනතේ 7 එක වගන්තියෙන් තමයි ව්‍යුත්පන්න කෘතීන් සඳහා ආරක්ෂාව සැලසන්නේ. ව්‍යුත්පන්න කෘතියක් කියන්නේ කෘතියක පරිවර්තනයක්, අනුවර්තනයක්, සකස් කිරීමක්, වෙනත් විපර්යාසයක් හෝ කෘතීන්හි එකතුවක් හා දත්ත මූලයක් ඩේටාබේස් එකක්. එතකොට 7.2 වගන්තියෙන් යම් ව්‍යුත්පන්න කෘතියක්
ආරක්ෂා කිරීමේදී ඒකිතයට පදනම් වෙච්ච ආශ්‍රය කරගත්තු කෘතියට කෘතිය අයිතිවාසිකම් වලටවත් ඒ කෘතියටවත් බලපෑමක් ඇති නොවන බව දක්වලා තියෙනවා. සෙක්ෂන් එක කියවුවම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් නවකතාවක් ආශ්‍රය කරගෙන සිනමා කෘතියක් හදනවා. ෆිල්ම් එකක් හදනවා. ඒ ෆිල්ම් එක හදද්දී අපි නවකතාවේ හිමිකරුගෙන් ඒ සඳහා අවසර ලබා ගන්න ඕනේ. හැබැයි අපි නිර්මාණය කරාට පස්සේ නවකතාව ආශ්‍රය කරගෙන ෆිල්ම් එක හැදුවට පස්සේ ඒ නවකතාවයි ෆිල්ම් එකයි කියන්නේ කෘතීන් දෙකක් මිසක් එකක් විදිහට සැලකන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්නේ ආරක්ෂිත අයිතිවාසිකම් සම්බන්ධයෙන්. නීතිමය රැකවරණයලත් කෘතියකින් තනනගෙන අයිතිවාසිකම් තමයි ආරක්ෂිත අයිතිවාසිකම් කියන්නේ. හරි සරලයි. ඒ ආරක්ෂිත කෘතීන් ගැන කතා කරා. ආරක්ෂිත කෘතීන්ගෙන් තනනගෙන අයිතිවාසිකම් තමයි එතකොට ආරක්ෂිත අයිතිවාසිකම් කියන්නේ. ශාස්ත්‍රීය කලාත්මක හා විද්‍යාත්මක කෘතියක හිමිකරුට හිමි ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් වෙනත් අය විසින් අවසරයකින් තොරව භාවිතා කරනව නම් ආරක්ෂිත අයිතිවාසිකම් හිමි පුද්ගලයාට පුළුවන් ඊට විරුද්ධ වෙන්න. මොකද ආරක්ෂිත අයිතිවාසිකම් කියන්නේ පරම අයිතිය. එතකොට මේ ආරක්ෂිත අයිතිවාසිකම් කොටස් දෙකකට බෙදෙනවා, ආර්ථික අයිතිවාසිකම් හා සදාචාරාත්මක අයිතිවාසිකම් කියලා. ආර්ථික අයිතිවාසිකම් යටතේ තමාටම කැමතිනම් ආර්ථික අයිතිවාසිකම් භුක්ති විඳින්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකුට ඒ ආර්ථික අයිතිවාසිකම් පාවා දෙන්න පවරා දෙන්නටත් හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට පොතක් මුද්‍රණය කරනවා. අපි පොතක් ලියලා පොත මුද්‍රණය කරලා ඒ පොත විකුණනවා. ඒක ආර්ථික අයිතිවාසිකම්. අපිට හිමි ආර්ථික අයිතිවාසිකම් අපි භුක්ති විඳීමක්. නමුත් කෙනෙක්ට පුළුවන් තමන්ගේ තියෙන ආර්ථික අයිතිවාසිකම් භාවිතා කරලා ආර්ථික ලාභයක් ලබන්න. කොහොමද ඒ? ඒ සඳහා වෙන කෙනෙක්ට බලය ලබා දෙන්න ආර්ථික අයිතිවාසිකම් හිමි කෙනෙක්ට පුළුවන්. උදාහරණයක් විදිහට ගීත රචකයෙක් ගීතයක් රචනා කරලා ඒක ලබා දෙනවා ගායකයෙකුට ගායනා කරන්න. ඒ වෙනුවට මුදලක් අය කරගන්නවා. ඒ හැරුණම පනතේ 9 1 A B C D කියන සෙක්ෂන් වලින් ආර්ථික අයිතිවාසිකම් කිහිපයක් පිළිබඳව විස්තර වෙනවා. මුලින්ම 9 1 A යටතේ එනවා ප්‍රතිනිෂ්පාදනය. ප්‍රතිනිෂ්පාදනය කියන්නේ ආර්ථික අයිතිවාසිකම් පැහැදිලි. මොකක්ද ප්‍රතිනිෂ්පාදනයක් කියන්නේ? පනතේ අර්ථ නිරූපණ වගන්තිය වෙන්නේ 5 වෙනි වගන්තිය. 5 වෙනි වගන්තියේ තමයි ප්‍රතිනිෂ්පාදනය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට යම් කෘතියක් හෝ කෘතියක කොටසක් පිටපතක් හෝ කිහිපයක් කෘතියක හෝ කෘතියක කොටසක පිටපතක් හෝ කිහිපයක් ද්‍රව්‍යමය ආකාරයෙන් සකස් කිරීම තමයි ප්‍රතිනිෂ්පාදනය විදිහට හඳුන්වන්නේ. අද වෙනකොට තාක්ෂණයේ දියුණුවයි ඒක නිසා විද්‍යුත් මාධ්‍යයෙන් ස්ථීරව හෝ తాවකාලිකව ගබඩා කර ගැනීමත් ප්‍රතිනිෂ්පාදනයක් විදිහට සලකනවා. මේකද කියන්නේ කෘතිය හෝ කොටස ඒ විදිහටම පිටපත් කිරීමක්ම නොවේ. ඒ විදිහටම පිටපත් කිරීමත් ප්‍රතිනිෂ්පාදනයක්. ඒ විදිහටම පිටපත් කර තිබීම අවශ්‍ය නැහැ ප්‍රතිනිෂ්පාදනයක් වෙන්න. හරයාත්මක වෙනසක්. හරයාත්මක සකස් හරයාත්මක ලෙස කෘතියෙන් කොටසක් අරගෙන සකස් කිරීමක් පමණක් ප්‍රමාණවත් වෙනවා ප්‍රතිනිෂ්පාදනයක් විදිහට සලකන්න. එතකොට අපි හිතමු කෘති දෙකක් අතරේ ප්‍රබල සම්බන්ධතාවයක් පෙනී යනව නම් ඒ දෙවන කෘතිය අනිත් කෘතියේ ප්‍රතිනිෂ්පාදනයක් විදිහට සලකන්න පුළුවන්. එතකොට මේක තීරණය වෙන්නේ අවස්ථානුකූලව කරුණු අනුව. 9 1 A වලින් අපි කියව ප්‍රතිනිෂ්පාදනය ආර්ථික අයිතිවාසිකමක් විදිහට හඳුන්වලා දීලා තියෙනවා. 9 1 B යටතේ පරිවර්තනය ආර්ථික අයිතිවාසිකමක් විදිහට හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි මේකෙදි යම් කිසි කෙනෙක් මේකෙද කරනව නම් මුල් කෘතියේ ආර්ථික අයිතිවාසිකම හිමි වෙලා තියෙන කෙනාගේ අවසරය ලබාගත යුතුයි. 9 1 C වගන්තියෙන් කියනවා අනුවර්තනය සම්බන්ධයෙන්. පරිවර්තනයයි අනුවර්තනයයි කියන්නේ දෙකක්. අනුවර්තනය කරද්දි පරිවර්තනයේදී වගේම කෘතියක කෘතිය හෝ කොටසක් වෙන්න පුළුවන්. අනුවර්තනය කරද්දි ආර්ථික අයිතිවාසිකම් හිමි කෙනාගේ අවසරය ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ආර්ථික අයිතිවාසිකම් වලට තියෙන ව්‍යතිරේකයක් තියෙනවා. ඒක හරි වැදගත්. පළමු විකිණීමේ සිද්ධාන්තය කියලා තමයි ඒකට කියන්නේ. The Doctrine of First Sale කියලා කියන්නේ ඉංග්‍රීසි වලින්. මොකක්ද මේ පළමු විකිණීමේ සිද්ධාන්තය කියලා කියන්නේ? කෘතියක මුල් පිටපතක්. කෘතියක මුල් පිටපතක්
නීත්‍ය අනුකූල විදිහට කෙනෙක් පිටපතක් ගත්ත කෙනෙක්ට ඒ පිටපත විකුණන්න පුළුවන්. ඒකට ආර්ථික හිමිකම තියෙන කෙනාගේ අවසරය අවශ්‍ය නැහැ. අපි කිව්ව කලින් පරිවර්තනය කරනවා නම් අනුවර්තනය කරනවා නම් ආර්ථික අයිතිවාසිකම් හිමිකෙනාගේ අවසරය තියෙන්න ඕනේ කියලා. හැබැයි පළමු විකිණීමේ සිද්ධාන්තයේදී කෘතියක මුල් පිටපතක් නීත්‍යානුකූලව යමක් කරගෙන තියෙනවා නම් ඒකට ආර්ථික අයිතිවාසිකම් හිමිකෙනාගේ ආර්ථික අයිතිවාසිකම් තියෙන කෙනාගේ අවසරය අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කතා කරන්නේ ආරක්ෂිත අයිතිවාසිකමක් වන සදාචාරාත්මක අයිතීන් සම්බන්ධයෙන් නැත්නම් moral rights. පනතේ 10 වන වගන්තියේ සදාචාරාත්මක අයිතිවාසිකම් සම්බන්ධයෙන් දක්වලා තියෙනවා නිතරම ආර්ථික අයිතිවාසිකම මම කිව්වා ආර්ථික අයිතිවාසිකම ඕනේ නම් තව කෙනෙක්ට පවරලා දෙන්න පුළුවන්. හැබැයි සදාචාරාත්මක අයිතිවාසිකම් හැම වෙලේම තියෙන්නේ නිර්මාණ කරුවා සතුව. ඒක වෙන කෙනෙක්ට පවරලා දෙන්න පුළුවන් අයිතිවාසිකමක් නෙවෙයි ආර්ථික අයිතිවාසිකමක් වගේ. එතකොට ඇතැම් වෙලාවට ඒ කෙනාට කෘතියක මොන හරි කෘතියක ආර්ථික අයිතිවාසිකම නැති වෙන්න පුළුවන් නිර්මාණ කරුට. හැබැයි සදාචාරාත්මක අයිතිවාසිකම හැම වෙලාවෙම නිර්මාණ කරුගාව තියෙනවා. පළමුව පොතක් ප්‍රසිද්ධ කරන හැම වෙලාවකම කර්තෘගේ නම සඳහන් කිරීම සදාචාරාත්මක අයිතිවාසිකම් වලදී වැදගත් වෙනවා. ඒ වගේම අපි හිතමු ගීතයක් කියලා කෘතියක් කිව්වම පොතක් විතරක් නෙමෙයි ගීතයක් කලාකෘති කිව්වම ඕන දෙයක් අයිති වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු ගීතයක් කියලා ගීතයක් ටීවී එකේ රේඩියෝ එකේ ප්‍රචාරය වෙනවා නම් ඒකේ පද රචකයාගේ සංගීත නිර්මාණකරුගේ නම ඒකේ දැක්වීම කළ යුතුයි. ඒක සදාචාරාත්මක අයිතියක්. ඒ වගේම මේ කෙනෙක් කියන සදාචාරාත්මක අයිතිය සංගීත සංදර්ශන වලටත් අදාළ වෙනවා. මොකද වෙන කෙනෙක්ගේ ගීතයක් සංගීත සංදර්ශනයකදී ගායනා කරනව නම් ඒ අදාළ නිර්මාණ කරුවන්ගේ නම් කියන එක සදාචාරාත්මක අයිතියක් වෙනවා. ඒක ප්‍රායෝගික තත්ත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දෙවන සදාචාරාත්මක අයිතිවාසිකම තමයි තමන්ගේ නම භාවිතා කරන්නේ නැතුව කෙනෙක්ට නිර්මාණකරණය නියැලෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ නම වෙනුවට ආරෝඪ නමක් භාවිතා කරගනිමින් නිර්මාණකරණය නියැලෙන්නත් අයෙකුට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. නිර්මාණකරුගේ ගරුත්වයට හානි වෙන පරිදි කෘතිය වෙනස් කිරීමෙන් වැළක්වීමේ අයිතියත් සදාචාරාත්මක අයිතියක්. මේ සම්බන්ධයෙන් ලෙක්චර දීලා තියෙන වැදගත් නඩු දෙකක් ගැන මම කතා කරන්නම්. අමරනාත් සෙගල් වර්සස් යුනියන් ඔෆ් ඉන්දියා නඩුව. ඒකෙදී අධිකරණය කතුවරයාට වන්දි ලබා දෙමින් පැවසුවේ සති දෙකක් තුළ බිතිසිතුවම් සෙගල්ට බාර දෙන්න කියලා. මේක තමයි සදාචාරාත්මක අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඉන්දියාවේ පළමු වන නඩුව. රාජ් රවල් වර්සස් යුනියන් ඔෆ් ඉන්දියා මේක මෑත කාලීන නඩුවක්. මේ නඩුවේදීත් නඩු තීන්දුව හොඳට කියවලා කරුණ අවබෝධ කරගන්න. දිල්ලි මහාධිකරණය තීරණය කළේ ශාලාව කඩාබිඳ දැමීම කර්තෘගේ සදාචාරාත්මක අයිතීන් වලට බාධා කිරීමක් බවට දිල්ලි මහාධිකරණය තීන්දුව කරා. මේ නඩු තීන්දුව කියවලා අවබෝධ කරගන්න. එතකොට මොකක්ද මේ ටොපික් එකෙන් කතා කරලා තියෙන්නේ කියලා හොඳට පැහැදිලි වෙනවා නඩු තීන්දුව හොඳට කියවම. එතකොට කර්තෘත්වය සඳහා හිමිකම කෘතිය විකෘති කිරීමක් කොටස් වෙන්කර ගැනීමක් වැනි දෙයකට විරෝධය පෑමට සදාචාරාත්මක අයිතීන් වැදගත් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ප්‍රකාශන අයිතියේ කාල සීමාව. අයිතියක් තියෙනවා නම් ඒකට සීමාවකුත් තියෙනවා බොහෝ දුරට. එතකොට ප්‍රකාශන අයිතිය බර්න් සම්මුතියට අනුව ප්‍රකාශන අයිතිය සාමාන්‍යයෙන් නිර්මාණකරුගේ ජීවිත කාලය පුරාවටම හා මරණයෙන් පසුව වසර 50ක් යනතෙක් ඒ කෙනාට ඒ නිර්මාණය සම්බන්ධයෙන් ප්‍රකාශන අයිතිය තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 50ක කාලය සැලකුවට ලංකාවේ බුද්ධිමය දේපළ පනතේ 13 වන වගන්තිය සඳහන් කරලා තියෙනවා ලංකාවේ නිර්මාණකරුවෙක්ට තමන්ගේ නිර්මාණයක් සම්බන්ධයෙන් තියෙන ප්‍රකාශන අයිතිය තමන්ගේ ජීවිත කාලය පුරාවටම හා මරණයෙන් පසුව සර 50ක් නෙවෙයි මරණයෙන් පසුව සර 70ක් දක්වා ප්‍රකාශන හිමිකම තියෙනවා. මේ ප්‍රකාශන හිමිකම ඉක්මවා ගියාට පස්සේ يعني ප්‍රකාශන කාල සීමාව ඉවර වුණාට පස්සේ මේ කෘතිය සම්බන්ධයෙන් නිර්මාණකරුට නෙවෙයි අයිතිය තියෙන්නේ පොදු මහ ජනතාවට. ඒක පොදු වේද මහ ජනතාවට අයිති කෘතියක් බවට පත් වෙනවා. ඊට පස්සේ ගැන නිර්මාණකරුගේ උරුමකරුවන්ට ඒ නිර්මාණය සම්බන්ධයෙන් පරම අයිතියක් හිමි වෙන්නේ නැහැ. ප්‍රකාශන අයිතියට තියෙන සීමාවන් ගැන වැදගත් සෙක්ෂන්ස් විදිහට 11, 12 සහ
අටවෙනි සෙක්ෂන් එක දක්වන්න පුළුවන් සීමාව නිදිහට අපි සරලව කතා කරොත් ආරක්ෂිත කාල සීමාව ඉක්මවීම සීමාවක් හිමිකරු අවසරය ලබා දීම සීමාවක් හිමිකරු අයිතිය අත්හැරලා තිබීම සීමාවක් ඒ හැරුණම ප්‍රධානතම සීමාවක් විදිහට පේපර් එකේ ෂෝට් නෝට් එකක් විදිහට අහන්න පුළුවන් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒරියා එකක් ෆෙයා යූස් නැත්තම් සාධාරණ භාවිතාව සෙක්ෂන් ගත්තොත් 11 වෙනි සෙක්ෂන් එකේ තියෙනවා විවේචනයට අදහස් දක්වීමට ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ඉගෙනීමට ඉගෙනීමට කියන්නේ පන්ති කාමරය තුළ ඉගෙනීම් කටයුතු සඳහා වැඩි පිටපත් ප්‍රමාණයක් අපිට කෘතියක ඕන වෙනව නම් අන්න ඒ වගේ වෙලාවක පරිශන කටයුතු වලට අධ්‍යාපන කටයුතු වගේ දේවල් වලට ආර්ථිකයිතියෙන් තීන කෙනාගේ අවසරය ගන්න ඕනේ නැහැ. එතකොට ආර්ථිකයිතියෙන් තීන කෙනාගේ අවසරය ගන්න ඕනේ නැහැ කියන්නේ ආර්ථිකයිතිය කියන්නේ ප්‍රකාශන හිමිකමට තියෙන සීමාවක් බව පැහැදිලි. පනත සාධාරණ භාවිතාව යන්න කියන එක අර්ථ නිරූපණය කරලා නැහැ. ඒ යම් දෙයක් කවුරු හරි කෙනෙක් කරපු දෙයක් ඒක සාධාරණ භාවිතාවක්ද නැද්ද කියලා තීරණය කිරීමේදී අපිට කරුණු හතරක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහන් කරන්න පුළුවන්. එකොළහේ සලකන්න පුළුවන් පනතේ 11 දෙක වගන්තිය 11 2 1 11 2 2 11 2 3 11 2 4 යටතේ දක්වලා තියෙනවා මේ සාධාරණ භාවිතාවක්ද නැත්ද කියලා අපි සලකා බලද්දී අවධානය යොමු කරන කරුණු හතර. එතකොට එහි අරමුණ හා ස්වභාවය ලාභ උපදනවාද නැද්ද යන්න මත සාධාරණ භාවිතාවක්ද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලාභ උපදවන කාර්යයක් සඳහා යම් කෘතියක් භාවිතා කරලා තියෙනවා නම් ඒක පරමාර්ථය ලාභයේ ඉපදීවීමක්නේ. එතකොට ඒක සාධාරණ භාවිතාවක් නොවන බවට නිගමනය වෙන්න පුළුවන්. ලාභ උපදවන්නේ නැති මොකක් හරි අධ්‍යාපනික කාර්යයක් වෙනුවෙන් අපි හිතමු කෘතියක් භාවිතා කරා කියලා. එතකොට ඒක සාධාරණ භාවිතාවක් බවට අධිකරණය විසින් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රකාශන අයිතිය හා කෘතියේ ස්වභාවයකට තියෙන ප්‍රකාශන අයිතිය මොන වගේද? ඒක කෘතියේ ස්වභාවය මොන වගේද කියන එක මත සාධාරණ භාවිතයක්ද නැද්ද කියන එක තීරණය වෙනවා. කෘතියක් එක්ක බලද්දී ප්‍රයෝජනයට ගත්ත ප්‍රමාණය හා සාරය තමයි අනිත් කාරණිය. කෘතියේ කෘතියක වටිනාම කොටස් තියෙන්න පුළුවන්. කෘතියේ ප්‍රමාණය වගේම කෘතියේ වටිනම කොටසක් කෙනෙක් භාවිතා කරලා තියෙනම නම් තමන්ගේ කාර්යයක් සඳහා. එතකොට ඒක සාධාරණ භාවිතාවක්ද නැද්ද කියලා තීරණය කරද්දී අන්නේ ගත්ත කොටසේ වටිනාකම සාරය ඒකත් වැදගත් වෙනවා. ඒ හැරුණම කෘතියේ විභව වෙළඳකම් වලට ඉන්වන බලපෑම. ඉන්වන බලපෑම කියන්නේ මොකද? භාවිතා කරලා තියෙන කෙනාගේ භාවිතාව මගින් කෘතිය විභව වෙළඳපළට මොන වගේ බලපෑමක් දැති වෙලා තියෙන්නේ? ඒ බලපෑම අනුව තීරණය කරන්න පුළුවන් එයා කරලා තියෙන සාධාරණ භාවිතාවක්ද නැද්ද කියන එක. ඊළඟට අපි කතා කරන්නේ ඔරිජිනැලිටි. එහෙම නැත්නම් මුල් බව. කොපිරයිට්ස් වල මේක ඉතා වැදගත් ඒරියා එකක්. ප්‍රකාශන හිමිකම් නීතිය මගින් සාහිත්‍යය හා කලාත්මක විෂයේ මුල් කෘතීන් පමණක් ආරක්ෂා කරන බව මතක තියාගන්න ඕනේ. මොකද මුල් කෘතීන් කියන එක හරිම වැදගත්. මුල් බව කියලා කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ මේ ආකාරය හෝ ක්‍රමය මුල් වීම මිසක් ඉදිරිපත් කරන අදහස මුල් වීම කියන එක නෙවෙයි. අපි මුලින්ම යම් අදහසක් අදහස ඕන කෙනෙක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒ අදහස ඉදිරිපත් කරන ආකාරය ක්‍රමයක වෙනස් දෙයක්. එතකොට ඒ අදහස ඉදිරිපත් කරන ආකාරය හා ක්‍රමය මුල් වීම තමයි මේ මුල් බව කියන එකෙන් අපි අදහස් කරන්නේ. මුල් කෘතියක් කියන්නේ සරලවම අදාළ කෘතියේ කර්තෘගේම නිර්මාණයක් විය යුතුය යන්න. ඒ කියන්නේ කර්තෘ විසින් තමන්ගේ දක්ෂතාවය, ශ්‍රමය, කාලය කැප කරමින් කරන ලද නිර්මාණයක් වීම මුල් කෘතියක් කියලා සලකද්දී අත්‍යවශ්‍ය සාධකයක් විදිහට සලකනවා. ඒ අනුව කෘති දෙකක් තියෙන්න පුළුවන්. එක හා සමාන කෘති දෙකක්. නමුත් ඒ දෙක එකිනෙකින් ස්වාධීන වෙන්න පුළුවන්. ස්වාධීනව නිර්මාණය වෙච්ච කෘති දෙකක් නම් එක හා සමාන වුණත් ඒ කෘති දෙකට වෙන වෙනම මුල් බව කියන දෙක වෙන වෙනම මුල් කෘතීන් ලෙස ඒ කෘතීන් දෙකටම රැකවරණය ලැබෙනවා. නමුත් ඒ කෘතිය අනෙක් කෘතියේ ප්‍රතිනිෂ්පාදනයක් වෙනව නම් ඒ මුල් කෘතිය හරුණිට දෙවන කෘතිය මුල් කෘතියේම ප්‍රතිනිෂ්පාදනයක් විදිහට තමයි සැලකන්නේ. එහෙම නැත්නම් ඒකට මුල් බව කියන දේ ලැබෙන්නේ නැහැ. නමුත් ඇතැම් අවස්ථාවල ප්‍රතිනිෂ්පාදනය පිටපත් නිෂ්පාදනය කියන පිටපත් කියලා හඳුන්වමුද මුල් කෘතියක්සේ සැලකනු ලබනවා. කියන්නේ ඇතැම් අවස්ථාවල මුල් කෘතියක් වෙන ඒකේ මුල් කෘතියක පිටපතක් වුණත්
මුල් බව කියන දේ ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිනිෂ්පාදන කරු. ඊට වැය කරන ශ්‍රමය දක්ෂතාවය මත ඒ දෙවන කෘතියත් මුල් කෘතියක් ලෙස මුල් බව ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පැටලෙන්න පුළන්නේ උදාහරණයක් විදිහට බැලුවොත් සීගිර චිත්‍රයක් නැවත අතින් ඇඳීමක් වෙන දෙයකදී ඒකට මුල් කෘතියේ කෙනාගේ පමණක් නෙවෙයි අර දෙවනියට කෘතිය කරන ප්‍රතිනිෂ්පාදන කරුට දක්ෂතාවයක් හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට ඒකට දක්ෂතාවය නිර්මාණ කරුවා කරපු දක්ෂතාවය හා හැකියාව මත ඒකත් මුල් කෘතියක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේ ඒක තමයි ඔරිජිනැලිටි වල සාරය. මම කිව්වේ හැරුණු විට ඔරිජිනැලිටි උගන්වද්දී ලෙක්චරර් ගොඩක් කේසස් අරගෙන ගොඩක් එක පුළුල්ව උගන්වනවා. ඒක නිසා ගිය 2019 අවුරුද්දේ ඔක්තෝබර් පේපර් එකේ කම්පල්සරි ක්වෙස්චන් එක ආවේ ඔරිජිනැලිටි හැමතත් මුල් බව කියන කොටසින් කිසම් වැදගත් කොටසක් නඩු තීන්දුව රාශියක් ඇසුරෙන් මේක උගන්වනවා ලෙක්චරර් අනිවාර්යම එක්සෑම් එකට යද්දී අනිවාර්යම වැදගත් වෙන කොටසක් අපි කොපිරයිට් සම්බන්ධයෙන් වැදගත් දේවල් කතා කරලා ඉවරයි ට්‍රේඩ්මාක් පේටන්ට් ඉන්ඩස්ට්‍රියල් ඩිසයින්ස් ඒ සම්බන්ධයෙන් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු අනිවාර්යයෙන්ම මේ කොපිරයිට් කියන එක එක්සෑම් එකට යද්දී හොඳින්ම ඔළුවේ තියාගෙන යන්න ඕන කොටසක් කියන එක කියන්න ඕන. Thank you.